වාද සහෝදර සහෝදරියනි, පොඩ්ඩක් එළියට ගිහිල්ලා අවුත්යනවා. දේරුස්ලා යයි කියලා දල් කැටයක් අහුරලා ගත්තොත්, දල් කැටයක් සරල දෙයක් අහුරලා ගත්තොත් ඉවර ගන්නව හරක් ගන්නව නේ ගහන්න ඇවිසවා. ඒ දල් කැටේක කාල නිර්ණය ගත්තොත් එහෙම වසර මිලියන ගන්න වසර මේ අර හදපු ගල් නෙමෙයි, අර පුංචි ගලෝ නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය විදිහට තිරවාන ගල් වලදී වෙන වසර මිලියන ගන්නත් ඒ කාල නිර්ණය. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අපි කොහොම ටික කාලය මේ අපි හිතේ තියාගෙන ඉන්න අපි තමයි මේ ලෝකේ අයිති කාලය. ඒකනේ හදට ගියත් දැන් හදකට අයිති වාසකම් කියන කට්ටියක් බලන් ඉන්න දන්නවද ඔය විස්තරේ? ආ දන්නවද? කඩවල වලට ගියාම එන නූරු කීයද? නූරු කෑමද?
හත්සියක් වෙන හරියි. ඊට පස්සේ අනුරට ගත්තා. මම කිව්වේ වෙන කිලෝ දෙකක් විතර කරලා තරුව ගන්න ඉන්නේ. හිංසා කරුවට හදලා තරව නේ. පාකිස්තාන් දුරු. හත්සිය යන විදිහ සෝරාන් දිපේ වටක් ගන්නවා. රතුරුක කහින්නේ විතර. හරියට නෑ. රතුරු රහිත රතන් විතර ගත්ත මේසෙයි. ඔව්. ඒක තමයි වාදේ මොදලක් කරනවා කියන්නේ. කවුදලා කියන්නේ රතුරු රහිත කියලා. දැන් අපිට දැනගත්ත මේ ආ සුව අපි හැමෝටම මේ ස්වරාජයේ පේන මේක කරලා බලන්න. අපි ඉහෙල බලන්න. ස්වර්ණවාහන ඉහෙල තමයි ඔසවාගෙන තියෙන්නේ. ඉහෙල කියලා කිව්වට මෙහෙම මේ පරතර විද්‍යා කියන එක නෙවෙයි නේ. ස්වාමි වහන්සේ ඒ දිය රාජ්‍යයේ මහිමයට එකතු වෙනවා. ඇයි එකතු වෙන්නේ? මේ ලෝක අවසානයේ දක්වාම මම ඉගැන්නේ මේ ලෝකේ මේ අපි ගල් කැටයක් ගත්තත් මිලියන ගාණක් කාලයකට ඒක සමාන වෙනවා. සොරවාස මෙලොවේ අවසාන දක්වාම අපිත් දෙන්නේ ඉන්නවා අපව විනිශ්චය කරනවා අප සමග දමන් කරනවා දමන් කරලා විනිශ්චය කරනවා ඒ වගේම මේක තව විශේෂ සිදුවීමක් ගැන උතර කියවෙනවා ඒ වචනේ හරි වැදගත් මොකද මේ වචනේ සුදාත්මල වහන්සේ මොකද මේ වචනේ සුදාත්මල වහන්සේ ධාතු වහන්සේ කල්ප කොට තමයි ඊළඟ පිපිදීම සිදු වෙන්නේ. එතකොට තුන්දරා වහන්සේලාගේ සුදාත්මල වහන්සේ තුන් වෙනි කොයි තෙමද? දෙවෙනි මට පටල ගන්න එපා. පළවෙනි තෙමද, දෙවෙනි තෙමද, තුන් වෙනි තෙමද? තුන නේද? අවුරුදු කොට. ආ සුදත්‍රිත් කියන්නේ බලන්න. දවසක් හරි ලස්සන සුදුවීමක් වුණා මම මිල්ල වෙනකොට. මම මිල්ලට ආපු ගමන් මොකද වෙන්නේ දැන් කොල්ලෝ ඉතාලි එන්නේසලා බලන්නෝ උතෝරි එන්නේසලා ක්‍රිස්තියානි කරන්නෝ කොච්චර කාලයක් තුන දෙන්නේ ආද ලබු සුමානේ නෝ ඈ මේ බංගලද කොහොමද අවුරුදු ගෙන්නේ උගන්නපු ගෙවම් තින් මේ අවුරුදු 80ක විතර 100 ගිනේ කිදින් එනවා පාරමල් තරයි කියන්නේ හැබැයි ඔසර කෙනෙක් කියලා මම එයා බලන්න එයා දැන් මැරුව මම තමයි ගෙන්නේ හරි මම ඔය සාමාන්‍ය ප්‍රියල සහෝදර සහෝදරවරුනි බොහොම විදර්තාව හිතවාදී ස්වාමීන් වහන්සේ. ඒක ඇයිද කියන්නේ? ඉදිරිදි වලට වඩා මම මිනිස්සු ගැන හිතනවා. ඉදිරිදි රකින්නවා ඒ වගේ මිනිස්සු ගැන හිතනවා. ඉතින් මම කල්පනා කරලා දැන් මේ කියලට දැන් ඉති සංග්‍රහයේ සීල් වගේ පැනෙකොත් එහෙම කතාද බලන්න යම් වෙන්නේ නැහැ. අර කොල්ලත් ආයෙ යන්න වෙනවා ඉතාලියට. ඉතින් ඇති. කතා බලන්නේ කොහොම හරි පොරුවේ මැද ඒක කියන්න ඕනේ. ඔය කොච්චර දැනුණා කවදාද කමට කැපෙන්නේ රාම කරගන්නවා. නේ හරි මම කල්පනා කරුවා දැන් මේක කරන්න ගියොත් මේ දන්දි සංග්‍රහය සීපුව ගන්ති පැනෙන්නොත් එහෙම අවසානට මේ කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තරු රමයි. එනමගේ ජීවිත නාස්ති කරන්නත් බෑ. මමත් තරුණයි. නේද? හරි. ඊට පස්සේ මම කව පුතේ මම ඔයාලගෙන් එක දෙක ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒකට ඔයා හරියට උත්තර දුන්නොත් මම ඔයාලට තියාගන්න කරා. හැබැයි ඔයාලා අරන්ලා උත්තර දුන්නොත් මම ආපස්සට යන්නේ නැහැ. ඔයාලා පොඩි කාලයක් ඉගෙන ගන්න වෙයි. ඉතින් මට ඇවිල්ලා කියන්න බලනකොට ඒකට එනවා, අර එනවා, මෙයා එනවා, බදි ගොන මෙහෙම ඒව මුත් කියන්න බෑ. කැමතිද? අනේ මේ කියලා කැමති කිව්වා. බයත් කොහෙන්ද යන්නේ? මොකද ඔයාලා අහපු ප්‍රශ්නේ? මේ ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා. මේ තාත්තා සම්බන්ධ ජීවනද? නැත්නම් ඒක මම අහන ප්‍රශ්න. සුදෝත්‍රිත යන කුමක්ද? දුවේ කියන්නේ බයි මම බන්දනේ තමයි කොලිය. සුදෝත්‍රිත යන කුමක්ද? යන්න. සුදෝත්‍රිත දන්නේ? ආදි හැබරක්. අනිත් දෙකක් දැන් බලන්න තිබා. කො බයි මම කියන කරා වැඩ ගන්න පුළුවන්. කියමු. අනිත් දන්නේ කියලා. යන්නම් මම අමේ නිවිල කෙනෙක් ඉන්න කියන බලන්න හා. පිතා ප්‍රයා ශාන්තික ආ මම නියපුරණ අනිවිල කවදාවත් දිස්ත්‍රි අධිකරන්නේ නැහැ
මට හරි උත්තරේ වුණා. පිතා පුත්‍රයා ස්පීතු සාන්තු නම් ත්‍රිත්වයක ඒක දේවෝත්තමයන් වහන්සේ හැමදේ දුගල්ලා තියෙන්නේ. මං හරි නේද? අනේවි කියලා කිව්වා. ඇත්තම කිව්වා. මට හරි සතුටුසුරක් කිස්සයි. කොපමණ ඉතිරියයි කිස්සයි ඇතර දුගල්ලා තියෙනවා නැත්නම් ඉතර දෙයක් කියන්නේ නැහැ. දැන් දැක්කම මේ අපි අම්ම කියන්නේ දැටි ඇත තමයි. දැන් මගෙන් එහෙම කතා කිව්වොත් මං කියන්නේ තොතුරු විතරයි. නමුත් ඒක සම්පූර්ණ වෙන්න ඕන. කොහොම සම්පූර්ණ වෙන්නේ? පිතා පුත්‍රයාගේ අර ඇත්තම මේ වචන ටිකේ මේක සම්පූර්ණ. අපි තමයි අසම්පූර්ණ කියන්නේ. පිතා පුත්‍රයා ස්පීෂ සාන්දරා ත්‍රිත්වයක ඒක දෙවියෝත්තමයන් වහන්සේ ඒක ඉගෙනම ලියලා තියෙනවා. අපි කරපාලුත් කරලා තියෙනවා. නමුත් අපි විවාහ හරියට කොහොලාට අර තුන්දරා වහන්සේලාගේ නම් කියලා නිකන් ඉන්නවා. හරි. දැන් මම කොතනද ඉන්නේ විවාහෙ ඉන්නේ? එහෙම විවාහ කරුවානේ. මට දැන් ප්‍රශ්නයක් නැහැ ඒක කොහොමද කරන්නේ? හරි. සුදාන්තර වහන්සේගේ පැමිණීම අවශ්‍ය වුණා මේ ලෝකයේ සිසක් ජොන්වාසිගේ වචන දෙක තියෙනවානේ. අපේ සූරිශේෂේ මොනවද කියන්නේ? උනාද කියනවා ලෝක පුරාදෝ සකල ජනයාට දේශනා කරා. අවසාන දක්වාම මම ඔබ සමග සිටිනවා. අවසාන දක්වාම අනන්තය ඉවර වෙනකම් මම ඔබ සමග සිටිනවා. එතකොට මේ සිදුවීම සිදු වෙනකොට මේ සුදාන්ත වහන්සේගේ පිරිම අත්‍යවශ්‍ය වුණා සුදෝස භාවය. දැන් ඒක සමරන්නේ කොයි විදිහද? ලබන විදිහ. එනිසා දැන් මේ ඉඳ පල්ලිය අපර අනිවාර්යම අපිට පල්ලිය එන්න ඕන. නැත්තම් මේ මංගල්‍ය අසම්පූර්ණයි. තේරුණා නේද? සුදාර්ථ වහන්සේගෙන් පිරෙන්නට ඕන. ඒ නිසා ස්වාමි වහන්සේගෙන් පිරුණාට පස්සේ මෙන්න ලෝකයාට මේ සුභාරංචිය දේශනා කරන්න අපට ස්වාමි වහන්සේ ආරාධනා කරනවා. ඒ වගේම ස්වාමි වහන්සේ කියනවා මම අවසානයේදී ඔබ සමග එන්නට යනවා. අවසානයේදී එන්නට යනවා. ඔකට අපි කියන්නේ ඉමිනන් පරුෂයක්. ඉමිනන් කියලා කියන්නේ බොහෝ ඉක්මනට ස්වාමි වහන්සේ එනවා කියන අදහස තමයි ඉමිනන් පරුෂය. ඉතින් මේක සමහර යාළුවෝ මේ ගෝණකවා තේරුම් ගත්තේ ස්වාමි වහන්සේ ඉක්මනට එවි. ගෝණ තේරුම් ගත්තේ ඒක මේ මුල් අවදීන්. කියන්නේ නිසා ඒ අය ආවාහ විවාහ ඒක සුදු පාවරතුමා කියන්නේ ආවාහ විවාහ වෙන්න ඕනේ නැහැ. අපි මේ හිතියා වගේ නිමු ස්වාමි වහන්සේ ඉක්මනට එනවා. සුදු පාවරතුමා කියනවා ඒ වචන. නමුත් ස්වාමී වහන්සේගේ පැමිණීම බොහොම ඉක්මනට සිදු වුණේ නැහැ. අද වෙනකම් උන්වහන්සේ ආවේ ආවද නැහැ. මම දැන් ගොඩක් මරතුනේ නැවිලා දැන්. ඔව්. ආවේ නැහැ. ඒක අවසානයේ ලෝකයේ අවසානයේ තමයි ස්වාමී වහන්සේ පැමිණෙන්නේ. එහෙයි අපිට දින දින මිෂන් එකක්. මොකක්ද මිෂන් එක? ලොව පුරා දෝස් සකල සත්වයාට සුභාස්න දේශනා කරන්න. අදහා බෞද්ධස්වාම බෙදෙද්දී ගැළවීම ලබන්නේ එහෙත් අදහා නොගත් පැත්තේ වර්ධපරවේ තීන්දුව ලබන්නේ මේක ඔබට ක්‍රිස්තියානි කරපු ඔබට කන හැමෝටම කියන වගකීමක් ලෝ පුරා දොස් සකල ජනයාට සුභාස්න දේශනා කරන්න මේක අපි හැමෝටම කියන මේක දැන් ඔබ කල්පනා කරයි එතකොට මේ ඔක්කොම බෞද්ධ ප්‍රශ්නාපරේ වෙන්න ඕනද එහෙම බැලුවොත් එහෙම අපට තියෙන්න ඕන කතෝලික ආගම විතරයි නේ. වෙනත් ආගමක් තියෙන්න බෑනේ. මොකද මේ කියෙන්නේ එහෙම අදහසක් නේ. මේක ඊට වඩා ලොකු වෙනස් අර්ථයක් දෙන අදහසක්. ස්වාමී වහන්සේගේ මේ සුභාෂණ හැම තැනම ප්‍රකාශ වෙනවා. මේ බෞද්ධ ස්ථාපනය කියන එක ස්වාමී අපි ක්‍රිස්තියානිකාරය වෙන්නේ ඒක ලැබනවා වගේම මේ බෞද්ධ ස්ථාපනයේ ලැබෙන ඒ ශ්‍රාත වරප්‍රසාදය හැම තැනම ක්‍රියාවට නැන් වෙනවා. මුල්වදියේදී පෘතුගීසීන් ලංකාවට ආවේ ඇයි? පෘතුගීසීන් ලංකාවට ආවේ ඇයි? මේ පාඩේ මොනවා අහනවද මම දන්නේ නැහැ නේද? පෘතුගීසීන් ආපේ වහනවා. නේද? ඇයි ආවේ? කාරණා දෙකකට ආවා. පෘතුගීසීන් නැවුණේ කි කාරණා දෙකකට. පෘතුගීසීන් නැවුණේ කියනකට මම ගියා. ඔව් මම ගියා. ලිස්බන් වලට. පුතේ මම ලිස්බන් ගිහිල්ලා ආවා. ලිස්බන් එතන තියෙනවා මේ ඒ පුදුමිසිංගේ දමන් මාර්ගවල ලොකු සිටියමක්. මේක ලංකාවත් වෙන සිලෝන් කියන මේ ලංකා කුන්තිය අඹරයක් වගේ ඇඳලා තියෙනවා. ඒක උදේ දිනු ගන්න කරේ දෙක. පුදුමිසිංග නාමේ ඇත්තටම කුරුබරු හොයාගන්න එක ඇත්ත. හැබැයි මදුරවාදෝ කියන ඒ සංකල්පයක් තිබුණා. ඒ තමයි මේ සකල ජාතීන් මූලික කරන්නේ මේ සුභාෂ්ණ ප්‍රකාශ කරන්නේ
කෙනෙක් පාදුරෝ ආලෝ කියන. එතකොට මේ ලෝකේ රවුම් කියලා මේ අය දැනගෙන හිටියා. දැන් ලෝක රවුම් කියන. දැනෙන්නේ නැහැ. තදන්නතරේ. ෂුවර්ද? දැන් මේ ලෝක රවුම් කියලා මොන කීයක් වගේ කියලා දැනගෙන ගියා. හොඳ බොරේ. පොදිස්කෝ. ඒක නිමගෙන දන්නවා. හරි හරි. ඒ කාර්යයේ පුදුකීසුළු දැනගෙන මේ ලෝකේ රවුම් කියලා. එතකොට මේ රවුම් නම් පාපවහන්සේ ඒ කාලේ වූ පාපවහන්සේ බාර දෙනවා ජාතින් දෙකකට මේ සුවාස්ත දේශනා කරන්න. පුදුකීසින් එක පැත්තකින් යනවා අන්තත්‍ය කවුද? කීබල හිමන කරන්න ඉතින් හැටි ගන්නවා. ස්පාන්ජාතිකි. මේ ස්පේන් ස්පාන්ජාතිකි. ඒ අනිත් පැත්තේ යනවා. දැන් දෙපැත්තෙන් ගියාම මොකද වෙන්නේ? එක අවස්ථාවකදී දැන් මේ ලෝකේ රවුන්නේ. එක අවස්ථාවකදී දෙගොල්ලම එකතු වෙන්න ඕන. ඒක තමයි සංකල්පය. එලා පුදුකීසින් මේක අල්ලගෙන අල්ලගෙන දැනගෙන ඉඳලා ප්‍රචාරණය කරන එක පැත්තකින් එනවා. අනිත් පැත්තේ යන්නේ කවුද ස්වාමි දාතිකී? ඒගොල්ලෝ බලය තිබිච්ච නැව් නැව් කියන්නේ නාලික බලය තිබිච්ච අය. ඒ කාලේ දැන් ලෝකයේ දැන් එක එක කාලවලදී බලය පිළිබඳ දැන් තියෙන සල්ලි බලය සහ නියස්ක බලය දැන් තියෙනවා. එකක් අපි කියලා ඉන්නේ ඉන්දියා කාරේ මහ කොමසාරි සාවත් අපි උන් වහන ඉඳ දෙන්න සම්මු වෙනවා කියලා. දැන් තියෙන සංදි බලය හා නියස්තික බලය. ඉස්සර තිබුණේ නාමික බලය. අය ඒගොල්ලෝගේ අදහස තුළ මේ ලෝකේ රවුම් නිසා මේ කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි ඒක කවදාවත් කරන්න හම්බුනේ නැහැ. මුළු ලෝකෙම එකතු වෙන්න හැම්බෙලා ඒ ඉහිව ධර්මචාරණය කරන්න ලැබුණේ නැහැ. නමුත් හැමතැනම පුතාලීනවා අද වෙනකොට අපි ගිහිල්ලා තියෙනවා. ලෝකෙ දැන් තාම තියෙනවා. ඒ උදාහරණයක් වශයෙන් අපේ දුබයි රාජ්‍යයේ ධර්ම දූත රමා සමාජ පිළිවෙන්නේ මේ ඊපෙර තමයි අපේ ප්‍රසිල් රෝහල් මෙතුමාල් ගියේ. ධර්ම දූත රමා සමාජ පිළිවෙන්නේ ධර්මහම් වෙන්නේ. ඒ තාමත් අර ටච් නොකරපු ස්ථාන තියෙනවා ආගමික වශයෙන්. ඉතින් මේ සංකල්පය ලෝකේ පුරා ගොස් මේ සුභාස දේශනා කරන්න කියන මේ සංකල්පය ස්වාමි වහන්සේ අපට දුන්නා. ඒක දුන්නේ ඇයි ඉදිරියට කරගෙන යන්න. දැන් මේ දින වාතාවරණය දැන් දින වාතාවරණය යක්ක නිදහසේ කරන්න පුළුවන්ද? බෑ. නිදහසේ ධර්ම ප්‍රචාරණය කරන්න බෑ. අසුදු කතුදෝ කතෝලික සභාව නොකරුවාට සමහර වෙනත් සභා වෙනත් සභාව කරනවා ප්‍රසිද්ධියේ කියලා කතා කරනවා අනේ. නමුත් අපි ඒකට අහුගක් වෙනස් වූ අත්දැකීමක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ලෝකුරාගෝසක ජයහර සුභාස දේශනා කරන්න කියන සිදුවීමේදී අපි ස්වාමි වහන්සේ ගැන මෙනෙහි කරමින් ඒ සුභාස්ත අපේ ජීවිතයේ විද්‍යාමාන කරන්න අපි උත්සාහ කරනවා. අපේ හැසිරීම කොහොම විය යුතුද? ක්‍රිස්තියානිකාරයේ විය යුතුයි. නේද? ක්‍රිස්තියානි ප්‍රතිපද තුළ ගමන් කරන පුද්ගලයෙක් විය යුතුයි. ඒ තමයි සුභාස්ත දේශනා කරන්න කියලා නූතනයේ අපිට තියෙන වගකීම. අපි ගොස්පල් එක වෙන්න ඕන. අපි පොරයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේව ඒ සුභාන්ති ප්‍රකාශ කරන තානාපති බවට පත් වෙන අපි මේක වචන හරමෙකට වඩා අපි අපේ ජීවිත රටාව තුළින්ම අපිට පෙන්වන්න සිද්ධ වෙනවා අපි කොහොමද ස්වාමීන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න කියලා. ඇද මේ දේශන අර්ථ දෙකලා ආමේ ආමේ දේශන අරගෙන ආදිය මම දැන් ඔබට කී දේ ගැන මම කියපෙන දේ පුතේ කියනවාද? කියනවා. කියනවා. කියනවා නේ. තින් ආනන්ද රාජතුමා ලස්සන දවසක් ඒ වගේම ස්වාමි වහන්සේගේ මේ සුවඳා රෝමණය තුළ ස්වාමි වහන්සේ අපි මෙන්න මේ තමයි මේ ගමනේදී දිවරාජ්‍යයේ දොර විමුක්තිය අපි හමුවෙමු. ඉතින් මේ ලෝකේ ජීවත් වෙලා දැන් මේ ලෝකේ අයිති කියලා බිඳුවට මේ ලෝකේ අත්‍යව අපි අයිති නැහැ. නම් අපිට සිද්ධ වෙනවා මේ ලෝකේ ජීවත් වෙලා මේ ලෝකේ දින සැකසමක් අපි භුක්ති විඳලා එහෙම භුක්ති විඳ නැතුව නෙමෙයි භුක්ති විඳලා අපි ගමන් කරනවා කොහෙද දේව රාජ්‍යයේ. ඉතින් දේව රාජ්‍යයේ ගමන් කීමේදී අපර ලැබෙන්නේ එක ක්‍රම වේදයේ ගමන් කරන්න මොකද කුසී ස්වාමී වහන්සේත් කියනු මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ ක්‍රම වේදය. ඉතින් ඒකට ඔහැවටම ආරාධනා කරනවා ස්වාමී වහන්සේගේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම ලැබේවායි කියලා මාවට ප්‍රාර්ථනා කරනවා.